යාපනයේ දූපත් තුනක විදුලි බලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ ගිවිසුමට හඳුන්වා දෙන රෙඩ් කව් දැම් 400 පැකට්ටුව රුපියල් 750යි. අද උදෑසන අත්සන් තබා තිබෙනවා. ඩෙල්ෆ්ට් අනලතිව් සහ නයිනතිව් දූපත්වල එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉන්දීය රජය ඒ සඳහා ලබා දෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10,995ක්. මේ දෙමුහුම් පද්ධතිය කිලෝවට් 530ක සුළං බලය, කිලෝවට් 1700ක සූර්ය බලය, කිලෝවට් පැය 2400ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝවට් 2500ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මකයි. 2025 මාර්තු වන විට එහි වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස්පණියුඩයක් නිකුත් කරමින් සඳහන් කළා. මතකද? මෙම දූපත් තුන කේන්ද්‍ර කරගනිමින් දෙමුහුම් බලශක්ති උත්පාදන පද්ධතියක් ගොඩනැගීමට මුල්වරට යෝජනා වී තිබුණේ චීන සමාගමක් සමගයි. සයිනෝසෝ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි නම් අදාළ සමාගම එම ව්‍යාපෘතිය 2021 වසරේදී ප්‍රතික්ෂේප කළා. චීන තානාපති කාර්යාලය එවක නිවේදනය කළේ තුන්වන පාර්ශ්වයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කළ කරුණු හේතුවෙන් සයිනෝසෝ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය අත්හැර දැමු චීන සමාගම පසුව මාලදිවයිනේ දූපත් 12ක සූර්ය බලාගාර පිහිටුවීමට කටයුතු කර තිබුණා. උතුරේ ඩෙල්ෆ්ට් අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සමාගම සූදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වුණා. එකල ඉන්දියාව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණේ මේ ව්‍යාපෘති පිළිබඳව තමන් විමසිල්ලෙන් පසුවන බවයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.